වස්සාන ධර්මදේශනා මේ කය පිළිබඳව මනාව සිහය පිහිටුවා ගැනීම තමයි කාය අනුපස්සනාව කියෙන්. දැබලන්න සාමා්‍යෙන් ලස්සන පුද්ගලයෙක් දකිනකොට අපට රාග ඇති වෙනවා ආසාාව ඇතිවෙනවා කතාකරන්්ඩිහිතෙනවා. හැබැයි ඒකෙනනාග කෙෂ්ටික ගලවල පැත්තකින් තියලා හමටික ගලවල පැත්තකින් තියලා නහරවල්ටික ගලවල පැත්තකින් තියලා. මොලේ ගලවල පැත්තකින් තියලලා දට්ි ගලවල පැත්තකින් තියලා ඇට කටුටික ගලවල පැත්තකින් තියල. ආමාශයේ වෙනම වකු ගඩු වෙනම අක්මා වෙනම මේවිදියට වෙනවෙනම කොටස් වශයෙන් බෙදුවට පස්සේ. අර අපි ආසකරපුූ ආදරය කරපු බැඳුුණු රාගේයෙන් මත්වෙච්ච රූපයම කොටස් වශයෙන් බෙදලා ඒවෙලාවෙම පෙන්නුවත් ඒක බදාගන්න අපි කවුරුත් සූදානං වෙන්න නෑ. එතොට ඒටික ඔක්කෝම එකට එකතු කරලා හදපු රූපයට තමයි අපි මේ ආශ කරන්නේ. තමන්ගේ ශරීරයක් තන්නේ වගේ. එතවට මේ ශරීරයට තිබෙන ඇලීම බැඳීම මේ සුභයි සුකයි කියලා ග්‍රහණය කරන නිත්‍යයි කියලා අල්ලගන්න, සත්ව පුද්ගල ආදී වශයෙන් තියනෝ කියල කියන්නේ මේ රූපොක්කෝම එකටකුතු වෙච්ච ස්භාවයට. අන්න ඒ විදියට හිතන්නේ නැතුව මේක කොටස් වශයෙන් වෙෙන්කොට සිහිය පිහිටුවා ගැනීම කරන්ඩ පුළුවන නං. ඒතුලින් අපට සත්ව පුද්ගල කියල දෙයක් නැහැ. ආත්ම සුකයි ඉළඟට නිත්‍යයි කියලා ග්‍රහණය කරන්්ඩ පුළුවන් දෙයක් නැහැ. ඒවා සියල්ලම අසුභයි. ඒවගේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලපට පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැවෙනු. දැම්බලන්න පින්වතුන හිස් සිඩමක් තියෙනවා කෙනෙකුට ඕන වෙනවා මේ හිස් සිඩමිගයක් හදන්න. ඉතින් ඒ ගෙදර හදන්න පෑන් එකක් එහෙම මැඳල්ල මොද කරන්නේ. ඒ ගෙදර හදන්න කටයුත්තු පටන්ගන්න. පටන් අරගෙන යනකොට මොකද වෙන්න අර හිස් ඉඩමට ගෙනල්ල ගොඩගහන්න දේවල්තියනවා. ්ලොග් ගල් ගෙනල්ලදානවා වැලි ගෙනල් අදානවා ගඩුල් ගෙනල්ලදානවා. ලඟට සිේන්ති ගැල්ල දානවා විද ඩුමුට්ු ගෙනල්ල ගොඩගහනවා. ඒ ගඩගහපු බඩු ටික එකට එකතු කරල්ලා කලවන් කරලා අනල්ලා තිියල්ලා හදපු ගෙදර. ගේ හදාගෙන ෑයනකොට පිංගතුනි කවුරුත් ගෙදරට එන්න කියන්නෙ එත්නෑ. තාම ගෙදර හදන ගමන් ඒ නිසා එන්න කියන්න බෑ ඇයි බැරි කැතයි. අපායක් වගේ අන්න එෙම පොඩිපොටි කොටස් ටි එකට එකතු කරලාගේ හැදවට පස්සේ. ඔ කෝටම එන්න කියනවා. පත්තරිෙද්දාානො. හුණු පොතතිෙදම. තමන්ටත් පුලුවන් මේ ගෙදරදියා හොඳේට බලාගෙන්න්න පෑ ගනංඉන්න. එතකට බලන්න පිංහතුනි. අර පටවයාපෝ තේජෝවායෝ කියන මේවා එක ටෙකතු කර ලෙකතු කරලා හදපුරූපයකට අපි ඇලෙනවා. හැබැයි අපි දකින්න ඕන කරන්නේ ඒකෙතියන ඇතුලත ස්ොභාවය. මූල ස්ොභාවය. ආන්නේ මූල ස්වභාවය පිළිබඳව කල්පනා කරනකොට ඒ තුළ සිහිය පිහිටුවන්න පුළුවන්ං. ඒක තමයි තමන්ට ධර්මාවබෝධී පිණිස හේතුව. දිනපතා නවත්තමු ධර්ම දේශනා අශ්‍රමණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTubeුටබ නෑලිකාව දැන්ම සබස්කයි් කරන්න බෙලයිකරනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා ජටියබ් නාලිකා ඔස්සේ ප්‍රචාරය වන මෙම සමුදුර ධර්මාණු ශාසනාවී ප්‍රධහන අරමඩවන්නේ ඔස්්‍රෙලයා වෙසේ වනිියුතු එරංග සමිත් මහත්මාගේ ජනවාරිමස හත්වන දිනට යෙදී තිබෙන්න්න වූ ජන්ම දිනේසහි කරමින් එතුමන්ට නිදුක් නීරෝගිසුවය සහ චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් මෙම ධර්මදානමය කුසලේ අනුභාවේ බලයෙන් එරංග සමිත් මහත්මාගේ උතුම් ධර්මාවබෝධයත් නිර්වාණසුවය පිණිසත් හේතු වාසනාවේවා යන සත් ප්‍රාර්ථනාව පෙර දරිවයි. එවෙනුවෙන් පින්බර දායකත්වයගෙන කටයුතු කළේ ජෝර්ධානය සිවේනිියුතු සදාධරනීය සංජීවා දිල්හානී බහත්මියයි. අද දේශක්‍යාණන් වහන්සේ මහරගම සිරි වචරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සුමානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි අප හාමුදුරුවුණේ. සමන්තා චක්හවාලේ සූුවත්්‍රා ගච්චහන්තු දීවතා. සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් ධම්ම සවෙන කාලු අයංභදන්තා ධම්ම සවෙන කාලු අයංභදන්තා ධම්ම සවනෙකාලු අයං ভাදන්ත නමු තස්සෙ ভাගවෙතු අරහතු සම්මා සම්බුද්ধাස්සේ නමු තස්සෙ ভাගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස, නමු තස්ස භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස චත්තාරු සතිපට්ටහනා කායානු පස්සනා සතිප්ටහානං වීදනානු පස්සනා සතිපට්ටහනං චිත්තානු පස්සනා සතිපට ධම්මානු පස්සනාසති පට්ටහනංති ශ්‍රද්ධහාාවන්ත කාරුණික පංහතුනි සුපපුරුදු පරිදිී වස්සාන ධර්මදේශනා යුට්‍යෝබ් නාලිකා ඔස්සේ ඔබවිත ගෙනආ මේ උතුම් ධර්මානු ශාසනාවේ සැදැහැති දායකත්ව වැරගෙන කටයුතු කරන්නේ. ඔස්ට්‍රේලියාවේ සේවේ නියුතු එරංග සමිත් මහත්මාගේ ජනවාරි මාසි හත්වන දිනට යෙදී තිබෙන ජන්මදිනය නිමිති කොට ගැෙන එතුමන්ට ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නට සදාදරනීය සංජීවා දිල්හානි මහත්මිය විසින් මේ උතුම් පින්කම සිද්ධ කරනවා. එතුමියකි මූලි කරමුණ එරංග සමිත් මහත්මාට උතුම් ධර්මාවබෝධයත් නිර්වාණසුවයත් සලසාගන්නට මේ උතුම් පින්කම හේතුවේවා කියන. තු ඇතිකරගෙන ඒ අනුවයි මේ උතුම් ධර්මාාවන ශාසනාව සිදුකරන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලොවට හිලිකල ධරමය තරම් අපට හිතසුව පිණිස පවතින අපේ ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්නට හේතුවෙන මෙලොව පරලොව දෙභාවයම සුවපත් කරගන්නට ලැබෙන එ වගේම පරම සැනසුම නිරුවානය සලසා ගැනීම පිණිස හේතුවන තවත් අනුශාසනාවක් ඇත්ත නෑ. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ සසර ගමනතුල්ල අතරමංව සිටින අසරනව සිටින ලෝක සත්වයාට ඒ සසර දුකින් මිදීමේ මාර්ගය දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ලොවට වැසී තිබුණු චතුරාර්ර්ය සත්‍ය මනාව හෙළි කලා ඒ හෙළිකිරීම නිසා සෝවාන් සක්‍රදාගාමි අනාගාමී අරහත්තාදී මාර්ග පල අවබෝධ කරගත්තු උතුමන් වහන්සේලාගේ ප්‍රමාණය මෙච්චරයි මෙැපමනයි කියල කියන්නට පුළුවන්කමක් නැහැ ධර්මාවබෝධය ලබන්න අප විසින් ප්‍රගුණ කළ යුතු වටිනා කාරණාවක් පිළිබඳව පැහැදිලි කිරීමටයි මේ ධර්ම දේශනාෝස්සේ බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා චත්තාරෝ සතිපට්ටානා සති කියල කියන්නේ සිහිය පට්ටහාන කියල කියන්නේ මනාකොට පිහිටුුවීම පල්ලමකින් අතහැරපු බෝලයක් වගේ පෙරලිලා යන්න නැතුව. එක අරමුණක සිහය පිහිටුවා ගැනීමට කියනවා සති පට්ඨානය කියල. බුදුහාමුදුරුව පෙන්නුවා පෙරලෙන්නේ නැතුව සිහය පිහිට්ටවිය යුතු තැන් හතරක් ගැන චත්තාරූ සති පට්ඨානා සිහිය මනාව පිහිටවිය යුතු තැන් හතරක් තියනු. ඒ හතර තමයි කායානු පස්සනා සතිපට්හාානං. කායානු පස්සනාව නැමැති සතිපට්ඨානය. සිහිය පිහිටුුවීම. ඉළඟට වේදනානු පස්සනා සතිපට්හාාන, වේදනාව පිළිබඳව සිහය පිහිටුුවීම චිත්තානු පස්සනා සතිපට්ඨානය සිත පිළිබඳව සිහිය පිහිටුුවීම ධම්මානු පස්සනා සතිපට්ඨානං ධර්මය පිළිබඳව සිහිය පිහිටුුවීම දැන් මේ සතිපට්ඨාන හතරින් නැත්තම් සිහය පිහිටුවිය යුතු කරුණු හතරෙන් පලවිනිි කාරණාව තමයි කායානු පස්සනා සතිපට්ඨානේ. තැම්මි කාය කියන වචන තේරුම මොකක්ද. කාය කියල කියන්නේ රූප සමූහය සත්ව පුද්ගල ආත්මවශයෙන් සහ, නිත්‍ය සුඛ ශුභාදී වශයෙන් නොමනා පරිද්දෙන් නොබලා ආශ්වාස ප්‍රශ්වාසාදී ඒ ඒ කායන් සැටියටම බලන්නා වූ, අනිත්‍යාදී වශයෙන් බලන්නන්නා වූ, ප්‍රඥාවහා යුක්ත වන සිහියට කියනවා කායනු පස්සනා සතිපට්හාානේ. එතෝට මේ රූප පිළිබඳව කල්පනා කරනකොට මේවා සත්ව පුද්ගල ආත්ම වශයෙන්. ඒවගේ නිත්‍යයි සුකයි කියන අදහසින් බලන්නේ නැතුව මේ ශරීරයේ යථ ස්වභාවය මනාකොට දැකීමට කේනවා කායනු පසනාව කියලා. දෙැන් අපි කෙනෙකුගේ රූපයක් දැක්කහම ඒ රූපය දෙස බලන විදිිය තමන්ගේ රූපය පිළිබඳව තමන් දකින විදිිය. තමන්ගේ ඇසට පෙන්නෙන රූප පිළිබඳව තමන් දකින විදිිය. පිළිබඳව කල්පනා කලොත්න් මෙතනදි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එය ගැඹුරින් දකිින්. දැන් මේ ඇත්තු දන්නවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධරමය ප්‍රධාන වශයෙන් කොටස් දෙකට බෙදන්ඩ පුළුවන්. එවට කේනවා දිවිධ දේශනා කියලා. සම්මුති දේශනා සහ, පරමත් දේශනා සම්මුති දේශනාව කියල කියන්නේ මොකක්ද සම්මුති කියන වචනීම අර්ථය අපට පැහැදිලි වෙනවා මේ ලෝකයා එකඟ උනු බවක් පෙන්නන වචනය කතාබහ කරල ලෝකයේ සම්මුතිය මිනිස්සු එකඟ වෙච්ච ලෝක විවහාරය අ එකට කියන සම්මුතිය කියලා තුට බදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනුකොට එක පැත්තකින් ලෝක විවහාරය ඉක්මවා යන්නේ නැතුව ලෝක විවහාරය ඇතුලෙ ඉඳල්ලා එමනැත්නම් ලෝක සම්මුතිය ඉඳලා සිදුකරපු දේශනා තියෙනවා. අන්නේ වට කියනෝ පිංවතුනි සම්මුති දේශනා කියලා. ඊළඟ දේශනාව තමයි පරමත් පරමත්ත දේශනාව කියල කියන්නේ, ලෝක විවහාරය තුළ ඉඳල සිදුකළ දේශනාවක් නෙවෙයි, ලෝක ්‍යවහාරයෙන් ඉක්මවාගිහිල්ල සිදුකරපු දේශනාවක්. එතෙකොට මනුස්සයකුට පෙනෙන දේ තුළ තිබෙන ගැඹුරු ස්වභාවය තමයි, පරමත්ත දේශනාවේදී අපට දකින්න අහන්න ලැබෙන්නේ. එතවට ඒ පරමත්ත දේශනාවටම තමයි අභිධර්මය කියල කියන්නේ අභිධර්මය කියන වචනතේරුම අභි කියන්නේ ගැම්ඹුරුයි. ගැඹුරු ධර්මය, ගැම්ඹුරු ධර්මය කියල කියන්නේ, යම්කිසි දෙයක මූල ස්වභාවය පිළිබඳව කතා කරන දේශනාව. දැන් යෝනිසෝ මනසිකාරය සහ, අයෝනිසෝ මනසිකාරය කියන වචන දෙකත් අහලතිය නෝනේ. දැන් යෝනිසෝ මනසිකාරය කියල කියන්නේ සරලවම පැහැදිලි කරලා දුන්නොත්. තමන්ට දකිින්ඩ ලැබෙන දෙක මූල ස්වභාවේ සොයාගෙන යාම එකතම යෝනිසෝ මනසිකාරය. පේන විදියට ග්‍රහණය කිරීම නෙවෙයි මේ පෙනෙනදේ තුළ තිබෙන ඇතුලත ස්වභාවය. ලෝකට නොපෙනෙන ඇත්තමොකද්ද කියන එක තමයි මේ අභිධර්මය පෙන්න්න නියෝනිසෝ මන්නසිකාරය කියල කියන්නේ. ැ පුටුවක් කියල කියනකොට මේ පුටුව කියන සම්මුතිය. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සම්මුතියක් වශයෙන් පුටුව කියන එකක් හදල තිබනට පරමත්තයට යන කොටේක යනෙ ලෝක විවාහාරයෙන් පිටපැනල යනකොට එතන පුටුවක් කියල එකක් නෑ. පුටුවක් වනේ කකුල් හතර හදල වාඩිවෙන්ට හදල ආධාරකය හදල ඒටි එකට එකතු කරපුගොටසට කියනව පුටුව කියල. මේ පුටුව කෑලිවලට ගැලෙව්වට පස්සේ. එතන තිබෙන මූල ස්වභාවය තමයි ලී කෑලි ගොඩ. ලී කෑලි ගොඩ. එතකොට මෙන්න මේ මූල ස්වභාවය පිළිබඳව කල්පනා කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කෙල කියන්න. එතකොට දැන් අර පරමත්ත දේශනාවට යනොකොට අපට හොඳටම පැහැදිලි වෙන කාරණය තමයි මේ සම්මුති වශයෙන් කතා කරන දේතුල්ල තිබෙන අපි ග්‍රහණය කරගත්තු ස්භාවය පරමත්ට අනුව අපට තේරුම් ගන්න ලන්කම ලැබෙන්නේ ඒ ග්‍රහණය කරගත්ත විදිිය වැරදිී කියලා. එකයි කියන්න මේ කයහි ස්වභාවය පිළිබඳව සත්ව පුද්ගල ආත්ම වශයෙන් ග්‍රහණය කරගන්න නැතුව. නිත්‍යයි සුකයි ශුභයි කියල ග්‍රහණය කරන්න නැතුව මේ ශරීරයේ තිබෙන යතා ස්වභාවය පිළිබඳව සිහිය පිහිටුවීමට කියනවාෙනම් කායනු පස්සනාව කියලා දැම ශරීරය ගැන පිහිතමු. අපට කෙනෙකුගේ රූපයක් දකිනකොට ඒ ර ලස්සන රූපයක් හැටියට පේන්න පුළුවන්. ලස්සන රූපයක් හැටියට පෙනුනට පිංවතුනි මේ රූපය ඇතුල්ලත ස්වභාවේ නැත්තං මේ රූපයේ මූල ස්වභාවය පිළිබඳව කල්පනා කරගෙන යනකොට අපට දකින්න ලැබෙන දෙයක් තමයි මෙතන නිත්‍ය සුක්ඛ ශුභ කියල ග්‍රහණය කරන්න පුළුවන් තත්ත්වයක් නෑ. දැ මේ සම්මුතියකට අනුව යම් කිසි රූපයක් හැදිල තිබෙනවා. ඒ ඔක්කෝ එක කොටස් එකට එකතුවෙච්ච නිසා හැදිච්ච ගොඩ දැක්කහම අපි රැවටෙනවා. මේ රැවටුන්න ස්වභාවය අයිංකරන්නන මේ කොටස් වශයෙන් එලියට ඇදලගන්න ඕන. දැන් කොල දරුවෙක් පැවිදි කරනකට මේ අත් ොහලතිනෝ තචපංචක කර්මස්ථාන. එක ඇන කේසාලෝමාන්නක් කාදදන්තා තචෝ කියලා, මේ අසුභය මෙිනිිහි කරනවා. එතෝට මේ කොටසිං කොටස ඇයි අසුභය වඩන්නේ. ඒ කොටසිං කොටස දකිනකොට තමයි අපට පිළිකුල කියන එක මතුවෙන්නේ. ඒ ඔක්කෝම එකට එකතුකරපු රූපයක් දැක්කයි කියල පිළිකුලක් එන්නේෙනෑ. ද මනුස්සේත් දැක්ක කියල අපිට අසුබේ වැඩෙන්න්නේ. මනුස්සේත් දැක්ක කියලා අපට පිළිකුල ඇති වෙන්නේ නෑ එතකොට මේ මනුස්්‍යයා හැදිල තියෙනෙ මොනමොන කොටස්ටික එකතු වෙලාද ඒ කොටස්්ටික ගලව ගලව වෙන්කරගෙන බලන ගොඩ තම අපට අසුභය පිළිකුල එන්නේ. ඒයි මේ එක ඒකේව එකට එකතු වෙලා හැදිච්ච ගොඩට අපි රැවටෙනෝ. හැබැයි මේ අපි රැවටෙන ගොඩ කෑලිකලොත් අපි තේරුන් ගන්න. එතුවටඒ තේරුම් ගැනීමට අවශ්‍ය කරන ලෙස මේ කය පිළිබඳව මනාව සිහිය පිහිටුවා ගැනීම තමයි කාය අනුපස්සනාව කියන්න. දැ බලන්න සාමාන්‍යෙන් ලස්සන පුද්ගලේක් දකිනකොට අපට රාගේ ඇතිවෙනවා ආසාාව ඇතිවෙනවා කතා කරන්ඩිහිතෙනවා. හැබැයි ඒකෙනාගි කෙස්්ටික ගලවල පැත්තකින් තියලා, හමටික ගලවල පැත්තකින් තියලා නහරවල්ටික ගලවල පැත්තකින් තියල, මොලේ ගලවල පැත්තකින් තියල දට්ටික ගලවල පැත්තකින් තියලා, ඇට කටුටික ගලවල පැත්තකින් තියලා. ආමාශය වෙනම වකු ගඩු වෙනම අක්මා වෙනම මේ විදියට වෙනවෙනම කොටස් වශයෙන් බෙදුවට පස්සේ. අර අපි ආසකරපු ආදරයකරපු බැඳුුණූ, රාගයෙන් මත්වෙච්ච රූපයම කොටස් වශයෙන් බෙදලා ඒ වෙලාවම පෙන්නුවොත් ඒක බදාගන්න අපි කවුරුත් සූදානන් වෙන්නේ. නෑ. එතොට ඒටිකොඔක්කෝම එකට එකතු කරලා හදපු රූපයට තමයි අපි මේ ආසකරන්නේ. තමන්ගේ ශරීරය තන්නේ වගේ. එතුට මේ ශරීරයට තිබෙන ඇලීම බැඳීම මේ සුයි සුකයි කියලා ග්‍රහණය කරන නිත්‍යයි කියල අල්ලගන්න සත්තු පුද්ගල ආදී වශයෙන් තියනෝ කියල කියන මේ රූපොක්කෝම කටෙකුතු වෙච්ච ස්වභාවයට. අන්න ඒ විදියට හිතන්නේ නැතුව මේක කොටස් වශයෙන්වෙෙන්කොට සිහිය පිහිටුවා ගැනීම කරාන්ඩ පුළුවන නං ඒතුලින් අපට සත්ව පුද්ගල කියල දෙයක් නැහැ. ආත්ම සුකයි ඊළඟට නිත්‍යයි කියලා ග්‍රහණය කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒවා සියල්ලම අසුභයි එවගේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අපට පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැවෙනු. දැ බලන්න පින්වතුන හිස් සිටමත් තියෙනවා කෙනෙකුට ඕන වෙනෝ මේ හිස් සිඩම ගයක් හදන්න. තින්ඒ ගෙදර දන්න ෑන්් එකක් එහෙම ඇදල්ල මොදරන්නේ. ඒ ගෙදර හදන්න කටයුතු පටන්ගන්න. පටන් අරගෙන යනකොට මොකද වෙන්න අර හිස් ඉඩමට ගෙනල්ල ගොඩගහන්න දේවල්තියෙනවා. බ්ලොග් ගල් ගෙනල්ල දානවා වැලි ගෙනනල් අදානවා ගඩුල් ගෙනල්ල දානවා ඉලළඟට සිමෙන්න්ති ගෙනනල්ල දානවා වි ඩ මට් ගෙනනල් ො ගන. ඒ ගොඩගහපු බඩු ටික එකට එකතු කරලා කලවන් කරලා අනලා තියලා හදපු ගෙදර. ගේ හදාගෙන යනකොට පිංවතුනි කවුරුත් ගෙදරට එන්න කියන්නෙත් නෑ. තාම ගෙදර හදන ගමන් ඒ නිසා එන්න කියන්න බෑ ඇයි බැරි කැතයි. අපායක් වගේ. අන්න එම පොඩිපොටි කොටස් ටි එකට එකතු කරලාගේ හැදුවට පස්සේ. ඔ කෝටම එන්න කියනවා. පත්තරිද්දාන. ු පොතිද්දම තමන්ටත් පුළුවන් මේ ගෙදරදි හොදට බලාගෙන පෑගනංගන්න. එතකට බලන්න පිංහතුන අර පටවයාපෝ තේජෝ වායෝ කියන මේවා එක ටෙකතු කර ෙකතු කරලා හදපු රූපයකට අපි ඇලෙනවා. හැබැයි අපි දකින්න ඕන කරන්නේ ඒකෙතියන ඇතුලත ස්වභාවය. මූල ස්වභාවය. ආන්නේ මූල ස්වභාවය පිළිබඳව කල්පනා කරනකොට ඒ තුළ සිහිය පිහිටුවන්න පුළුවන්නන් ඒක තමයි තමන්ට ධර්මාවබෝධී පිණිස හේතුවෙන්නේ. එතට කායානු පස්සනාව කියල කියන්නේ තමන්ගේ ශරීරයේ යතාස්වභාවය පිළිබඳව විනිවිධ දැකීම. තමන්ගෙම මේ ශරීරයේ කොයිවිදියට ද හැදිල්ල තියෙන්න්න කියන එක. මොනමොන කොටස් මොනපුන්න අසුභ කොටස්්ටිකක් එකතුවෙලාද මේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙන කියන එක දකින එක. සහම ශරීරයට මොකක්ද සිදුව වෙන්නේ කියලා දකින එක. ද මේ ශරීරයේ පට පටවි කැන තද ගතියන්. මේ පටවි ආපෝ තේජෝ වායෝ කියන මේවයින්නේ එකතු වෙලතින් පට මේ තදගතිය අස්තිපද්ධතිය දත් මේව තදයි. ආපෝ අපපෝ කියැනෙ වැගිරෙන ස්වභාවේලේ මලමුත්‍ර තේජෝ හුනුසුම. ශීර තුළි තියෙනව රශ්නයක් උණුසුමන්. වායෝවායුව එතොට මෙන්න මේවයින් තමයි මේ හැදිල තියෙන. එතොට මේ කයයෙහි යතා ස්වභාවයමිනීක රණ්ඩෝන. ඊළඟට විඤ්ඥානයේ නිරුද්ධ වනාට පස්සෙ මේ කයට කුමක්ද සිදු වෙන්නේ. ඉදිමෙන එක නිල්වෙනක, පුපුරණයක, සැරවගලනක, පනුව ගහනක, පස්වෙලයනක. මෙ මේ විදියට කයිහි යථා ස්වභාවේහි සිත පිහිටුවීමට කියනවා කායානු පස්සනාව. මෙන්න මේ කායානු පස්සනාව අත්‍යවශ්‍යයි ධර්මාවබෝධය ලබන්න. මොකද හේතුව මේ කායානු පස්සනාව නොමැතිකම නිසා තමයි මිනිස්සු බොහෝමයක් අකුසල කර්මවලට පාප කර්මවලට නැඹුරුුවවෙන්න. කයෙහි අතා ස්වභාවය තේරුන් නොගත්ත කෙනා රැවටන රැවටිල මොකද කරන මේ කය මේ අනිත්‍ය වූ කය දුග්ගෙන දෙන කය මම මගේ කියල අල්ලගණ්ඩ බැරිමේ කය තාවකාලිකව ලැබුණු මේ කය තෘප්තිමත් කිරීමේ අරමුණින් සමහරු සත්තු මර මර හොරකංකර කර කාමයන්නේ වරදව හැසිරි හැසිරි බොරු කිය කිය මද්‍රව්‍ය භාවිතා කරකර වැරදි වැඩ කරකර නරක නපුරු කටයුතුවල යෙදියදී පිනවන්න අහදන්නේ කායානු පස්සනාව නොමැතිකමනිසා. එනිසා තමන්ට ලැබිලතියෙන්න තමන්ගේ කයපිළිබඳව. තමන් දකිින්ඩ ආසකරන අන්නයගේ කය පිළිබඳව යතාස්භාාව්‍ය හරියට දකි ඕනෑ සිහිය ඒතුළ පිහිටුුවන්න ඕනැ හෙම පිහිටව ප කෙනකුට තේරුම් ගන්න පුළුවන් මම් මේ ආසකරල තියෙන්නේ මම්ම ඇලිල තියෙන්නේ මොන තරං අපිරිසිදු කයකටද බුදුහාමුදුරු මේ කය උපමා කලේ අසුචි වලකට එක කටකින් කෑම කනකොට දොරවල් නමයකින් කුණු පිටවෙනවා කනයක ඉවරකුත් නෑ කෑමකාල දිරල පිටවෙනේ ඉවරකුත් නෑ ඒත් තරං අසුභයක් මේකකි තියෙනවා ඇතුිතියන කොටසක් ක එලියට ල්ල තිබුණ නම් කොහොමට හිටියද. බුදු හාමුදුරු පෙන්නුව අතට පොල්ල කරගෙන කරකව කරකව බලුකපුටු එලොව එලවඉන්නයි වෙන්න කියලා. ඉතිං අන්න ඒ වගේ මේ ශරීරයේ ස්වභාවය ගැන කල්පනා කළොත් ඒ ස්වභාවය අසුභයි. ආන්නේ අසුභ ස්ොභාවය පිළිබඳව මනාව තේරුම් ගැනීම සිත පිහිටුවා ගැනීමට කියෙනවා කායානු පස්සනාව කියලා. ඊළඟට පින්වත්න වේදනානු පස්සනා සතිපට්ටහනේ. දෙමි වේදනාව පිළිබඳව ගත්තහම සුකවේදන, දුක්වේදනා අදුක්ක මස්සුකවේදනා කියල කොටස් තුනකට බෙද පුුව. මෙන්න මේ තමන්ට විඳින්න ලැබෙන වේදනා කියල කියනෙ විඳින්න ලැබෙනවා කියනෙකයි. එතුවට මේ විඳින්න ලැබෙන සුකවේදනා දුක්වේදනා අදුක්ක මසුකවේදනා පිළිබඳව ඒවා නිත්‍යයි සුකයි ආත්මයි කියල බලනෙ නැතුව. අනිත්‍යාදී ලෙස දැකීම වේදනානු පස්සනා කියල හඳුනනු. දෙන් අපට බුදුහාමුදුරු දේශනා කලා, සුකවේදනා දුක්දනා අදුක්ක ම සුකවේදනා පිළිබඳව ඒවායේ ස්වභාවයකොයි වගේද කියලා. ඒ. ඒ වේදනාවන්ගේ යථාර්ථය කුමක්ද කියන එක බුදුරජාණන් වහන්සේ අපට මනාව දේශනා කලා. දැ විවිධ තැන්වලදි පෙන්න්නවා දැන් සුකවේදනා, දුක්වේදනා පිළිබඳව කතා කරනොකොට අප බුදුහාමුදුරු දේශනා කළේ සුකවේදනාව දුකක් ලෙස සිතන්න. එතුට අපිට බුක්තිවිඳින් ලබෙන සැප අපට හිතන්න පුළුවන් අනිත්‍යයි කියලා. එතකොට සුකය අනිත්‍යනම් ඒ අනිත්‍ය වූ සුක දුකක් යද නිච්චන්තන් දුකන්. අන්න ඒ විදියට මෙන්න මේ සුකවේදනා දුක්වේදනා, අදුක්කම සුකවේදනා පිළිබඳව දකින්න ඕනෑ. අපි මේ වේදනාව සුකවේදනාවක් කියල හිතුනහම තමයි ඒ සුකවේදනාවේ ඇලෙන්නේ. මේක දුක්වේදනාවක් කියල දැනු නහම තමයි, ඒ දුක්වේදනාවත් එක් එක ගැටෙන්නේ. එතකොට මේ හැම්ම වේදනාවකම අවසානයේ අනිත්‍ය දුක්ක අනාත්ම කියන ත්‍රයක්ක්ෂණය අන්තර්ගතයි කියල අපිට කල්පනනා කරන්න පුළුවනි නං. ආන්න ඒ විදර්ශනාවට හිත්‍යොමු කලානං වේදනාව භාවිතා කරමින් වේදනාව තුළ සිහිය පිහිටුවාගෙන ඒ අනිත්‍ය දුක්කාණාත්ම විදර්ශනාවට හිත්‍යයොමු කලානම් ඒකෙනට ධර්මාවබෝධය ලබන්නට පුළුවන්කම ලැබෙනු. එතොට වේදනානු පස්සනා කියල කියන්නේ. තමන්ට විඳින්න ලැබෙන සුකවේදනා දුක්වේදනා සහ අදුක්ඛ මසුකවේදනා පිළිබඳව සිහය මනාව පිහිටුවා ගැනීම. ඊළඟට පින්වතුනි චිත්තානු පස්සනා සතිපට්ඨානය චිත්ත කියල කියන සිතට. මේ සිත පිළිබඳව මනාව සිත පිහිටුවා ගැනීම, සිහය පිහිටුවා ගැනීම චිත්තානු පස්සනා කියල කියනවා. දෙැන් අපි, මේ සිත පිළිබඳව මනාව තේරුම්ගන්න ඕන. සිත්තයෙහි සිහය පිහිටුවා ගන්න ඕන. දැන් සමහාර අය සිහිිය නැතුවවාසය කරනවානේ කැන්නේ සිතේ හටගන්න සිතිවිලි පිළිබඳව හරි අවබෝධයක් නෑ. තමන්ගේ හිත තුළ ගොඩනැගෙන සිතිවිලි කොයි වගේද. හොඳ සිතිවිලිද නරක සිතිවිලිද? සිතිවිල්ල කොයි වගේ සිතිවිල් ලද්ද කියන එක පිිබඳව තේරුම් ගන්නේ නැතිවූ නහම ඒ කෙනා නරකට නපුරට අකුසලයට බරවෙච්ච කෙනෙක් බවට පත්වීමේ ඉඩකඩ වැඩි. දැයිතුකොට චිත්තානු පස්සනාව පිළිබඳව කල්පනා කරනවනං ඒන්නේ සිත පිළිබඳව සිහය මනාව පිහිටුවා ගත්ත කෙනෙනම් ඒ කෙනාට අමංව හිත රවට්ටන තැන් ගැන උනත් හොඳට දකිින් පුළුවන් දැ ඔයඇත්තු හල න වංචනික ධර්ම කියලා. වංචනික ධරම කියල කියන්නේ සිත අප රවටන ස්වභාවයක් තියනවා. මෙත්තුව හල තියනවා දැ මෛත්‍රී ස්වරූපයෙන් තිබෙන්න රාග සිතිවිලි තියනවා. ඒක පෙනෙන්නේ මෛත්‍රයක් හැටියට. හැබ ඇතුළත තිබෙන්නේ රාගයක්. එතට දැන් සමරගිට ලස්සන මනුස්සේක් ඇදගෙන වැටනොත් ඒකෙන වොසවගෙන රෝහල් ගත කරලා තුංවේලටම සමරකට කෑමත් අරංයයි. එතකොට එතන මෛත්‍රියයක් පේනවා. අනේ හරී කරුණාවන්ත මනුස්සේ, කරී මෛත්‍රී සාාගත මනුස්සේ. හැබ ඒ කරුණාවේ මෛත්‍රිය දක්වල තියෙන්නේ ඒ ලස්සනට ඇතිකරගත්ත වශීවීම නිසා. වසඟවීම නිසා. එදෝට එතන මූලික ලෙස්ස සැඟවී සිටිනු අරාගය. සැබවිම්ම මෛත්‍රයනම් සැබවිම්ම කරුණාවක් නං අවලස්සන අප්‍රසන්න පෙනුම තිබෙන කෙනෙ කේයාකාරයට වැටුනත් ඒ කෙනාටත් ඒ විදිටම උදව් කළ යුතුයි. ලස්සනට බූතියන බල්ෙදැක්කො නොෝනු. ටක් දිච්ච බල්ලෙක් දක්කාම ගල්ගහනවා. එදොටර බෝතියන බල්ලෙක් දැක්කාම නලවනකොට ඒ මෛත්‍රය ඇතුළේ මොකක්ද තියෙන කියන එකත්. ර කෘෂ්ටයක් හෙදිච බල්ලෙක් දැක්කාම තමන්ගිහිතේ ඇතිවන ස්භාවය මොකක්ද කියනකත් අපි තේරුගන්න නොහෙෙනම් කරුණාව මෛත්‍රිය පෙන්න්නන නමුත් ඇතුළේ රාගේ රජකරන ස්භාවයක් තියෙනවා. ඒවගේ විධ විධ සිතිවිලි තිබෙනව පිවතුනේ එලියට එ එක විදිකට නමුත් ඇතුලෙ ස්ොභාවය තක්විදිිය. දැ මෙන්න මේ වගේ සූක්ෂම තැන්පවා. වංචනික ධර්ම තැන් පවා. අපිම අපට රැවටන තැම්පවා මැනවින් විනිවිධ දකින්න අපට මේ චිත්තානු පස්සනාව වශ්‍යයි සිත පිළිබඳව හරියට හඳුනා ගැනීම අවශ්‍යයි. මෙ සිත හරියට හඳුනගත්තෙ නැත්තන් සිත පිළිබඳව සිහය මනාව පිහිටවේවේ නැත්තං. ඒකෙනගේ ගමන් මාර්ග අසාර්ථක ගමන් මාර්ගයක් බවට පරිවර්තනය වෙනවා. මොකොද හේතුව රැකගත යුතුම තැනතමයි සිත හිත රැකගත්ත නං ඒකෙනගේ ගතත් සංවරයි වචනෙත් සංවරයි. රකිින් ඕනමදරෙක්තර භික්ෂූන් වහන්ස නම බදුහාමුදුර හමුවවෙන්නගේල බදු හාමුදුරුවන්ට කිය නෝ බදු හාමුදුරුවේ මේ පැවිදි ජීවිතේ මට ගත කරන්න බෑ මට සිවරු වැරල යන් ෝන දහාමුදුර විමසවා මොකදේ යන්න හි තිලතිෙන් බුදු හාම්දුරුවනේ මහා ගොඩක් සිිල් තියන මේ ඔක්කුමන මට රකින්ඩ බෑ බුදු හාමුදුරු මේ භික්ෂන් වහන්සේ ආමන්ත්‍රණය කරලා විමසවා මහන ඔබට මහ ොඩක් සිල්නේ රකිින්ඩ බැරි එකක් රකින්ඩ පුළුවන්ද අනේ බුදු හාමුදුරුවනේ එකක් නම් බැරිය මේ ගොඩක් තියනකන ප්‍රශ්නය එහනං එක්කම එකක් රැකගන්ඩ එමකක්ද හිත සිත කියන එකම එක රැකගණ්ඩ පුළුවන්නන් මේ සිත පිළිබඳව සිහය උපදවාගෙන්න තමන්ට කටයුතු කරණ්ඩ පුළුවන්න්නං බොහෝ ප්‍රශ්නවලට විසඳුම් පවා ලැබෙනවා. එනිසා මේ සිත්්ත වි්නි විදධදකින් දෝන. සිත හොඳට දැකගන්න ලැබෙන වටිනාම කැඩපත තමයි දධර්මය කියේලා කියන්න. ධරම මේ භාවිතා කරන තරමට තමන්ට හඳුනගන්න පුළුවන් මගේ මේ සිතිවිල් ඇතුළේ තිබෙන්නල් සිතිවිල්ලකු මක්ද. ගැඹුරිින් එලියටආපු මතුවෙච්ච කාරණාවකුමක්ද. අන්න ඒ පිළිබඳ වහරියට කල්පනා කිරීමේ හැකියාව ඔබට ඇතිවෙනවා මේ ධරමේ භාවිතා කරනකොට. අන්න එකට තමයි චිත්තානු පස්වනාව කියලකන්. දෙැඟතවට කායානු පස්සනාව කියන්නේෙ මොකක්ද කියෙලිගන ගත්තා. වේදනානු පස්සනාව කියන්නේ මොකක්්ද කියලළිගෙන ගත්තා. ඉළඟට චිත්තානු පස්සනාව කියන්නේෙ මොකක්ද කියලිගෙන ගත්තා. ඊළඟට පිංවතුන අවසාන කාරණාව තමයි ධම්මානු පස්සනා සතිපට්ඨානය. ධම්මානු පස්සනා කියල කියන්නේ නීවරනාදී ධර්මයන් ආත්ම වශයෙන් වර්ධ වගන්නේ නැතුව ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒවා යථස්වභාවය මනාව දකින එකට කියනවා දම්මානු පස්සනාව කියල් එතවට මේ නීවරනාදී ධර්මකාරණ. දැම් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා නිවන වසා දමන කාරණා පිළිබඳ ඒවට තමයි පං්ච නීවරණ ධර්ම කියන්නේ වරණ කියන්නේ නිවන ආවරණය කරලා තියෙනවා. නිවන වෙතට යන්න ඉඩ නොදන කාරණ. ඒම කාරණ පහක් තියෙනවා. කාමච්චන්ද ව්‍යාපාද තේනමිද්ද උද්දච්ච කුකුච්ච විචිකිච්චා. මෙව තමයි නීවරණ ධර්ම. එතෝට මෙන්න මේ නීවරණ ධර්මවල යතා ස්වභාවය. කාමච්චන්ද කාමයට ඇතිකරගන්න ආසාව චන්ද කියල කියන කැමැත්ත කාම කියල ඇතැනති පෙන්නන්නේ ඉන්ද්‍රියෙන් පිනවන්න තියෙන ුවමනාව එතට කාමච්චන්දෝ බික්කවේ ආවරනෝ නීවරනෝ චේතසෝ අජ්්‍යාරුහෝ පඤ්ඥායි දුබ්බලී කරනෝ කාමච්චන්දය නැමැති නීවරණය නිසා ප්‍රඥාව දුබල වෙනවා එතකොට මේ කාමච්චන්දය කියන්නේ ආත්ම වශයෙන් ගන්න ඕන එකක් නෙවෙයි එක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ග්‍රහණ කරන්න. ඒක උනත් නැති කරන්න පුළුවන්. ඒක යටපත් කරන්න පුළුවන්. මේක බෑ මේක මෙහෙම්ම මයි කිය හිතන එක නෙවෙයි. එවා පාලනය කරන්න පුළුවන්. එදවට මෙන්න මේ කාමච්චන්දය කාමයට තියෙන ආසාව නැති කළ හැකි එය නැතිකිදීම සඳහා අසුභාදී භාවනා කටයුතු වල යෙදීම දම්මානු පස්සනාවේ ක්‍රමයක්. කාමච්චන්දය නැතිකරන්ඩ පුළුවන්කම තිබෙන් යසුභේට. ඊළඟට ව්‍යාපාදෝ භික්කවේ ආවරනෝ, නීවරනෝ චේතසෝ අධ්‍යාරු ෝ පඤ්ඥාය දුබ්බලී කරනෝ. නිවන පිණිස හේතුවන ප්‍රඥාව දුබල කරන නිවන වහලදාන කාරණාව තමයි ව්‍යාපාදය තරහව පටිගය, දවේශය. මේ පටිගය තරහව ද්වේශයත් නිත්‍යලෙස ආත්මලෙස ග්‍රහණය කර ගැන නතුව. එයත් නැති කල හැකී කියන එක කේන්තයක් ඇති වනාම සමාහරු කියනෝ මේක මට පාලනය කරන්න ෑ පාලනය කරන්න බෑනවේ පාලනය කරන්න පුළුවන්. අන්න ඒ ව්‍යාපාදයේ දුරුකිරීම සඳහා මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම. මෙත් සිත් වැඩීම. තීනමිද්ධම් භික්කවේ ආවරණා, නීවරණන් චේතසෝ, අජ්‍යාරුහම් ප්ඥාය දුබ්බලී කරනවා. කම්මැලිකාම. ලසකම දුරුකර ගැනීමට වීරිපදවා ගැනීම. උද්දච්ච කුක්කුච්චම් භික්කවේ ආවරනං නීවරණන් චේතස අජ්‍යාරුහම් ප්ඥාය දු්බලි කරම. සිතේ නොසන්සුන් කමසා පසුතවීම. විචිකිච්චා සැකය බුද්ධාධට තැන්හි සැකය. මෙන්න මේ කාරණ පිළිබඳව යථාර්ථය දැකීම මෙවා ආත්මාදී වශයෙන් වර්දවා නොගෙන නීවරනාදී ධර්ම වශයෙන් අනාත්ම ස්වභාවයෙන් ඒවායි ස්වභාවය මනාව දැකීම ධමානු පස්සනා කියලා කියෙන්. බුදුරජාණන් වහන්සගේ දේශනාවට අනුව මේ සතිපට්ටහාන භාවනාව ප්‍රගුණ කිරීම සතිපට්ටහානය වැඩීම නිවනට හේතුවා. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධයා සෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛදෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චකිරියාය යදිදංචත්තාරෝ සති පට්ඨාන. බුදුහාම්දුරු දේශනා කළා මහණෙනි යම් සතර සතිපට්ටානයක් තියෙනවද එය සත්. යන්ට රාගාදී ක්ලේෂයන්ගෙන් මිදිලා පිරිසිදවීම පිණිස එවගේ කනගාටුවීම් හැඩීම් මේවා නැතිකර ගැනීම පිණිස දුක් දොම්න්නස් දුරු කර ගැනීම පිණිස ලෝකෝත්තර මාර්ග ඥානය ලැබාගැනීම පිණිස නිබ්බානස්ස සච්චකිරයාය නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස නිවන වෙතට යන්න තියෙන ඒ කායනෝ අයංබික්කවේ මක්්ගෝ කෙලින්ම යන්න තියෙන මාර්ගය තමයි සතිපට්ඨාන. එතෝට මේ සතිපට්ටහානය ප්‍රගුණ කරනවනං සතිපට්ඨානය වඩනවනං ආන ඒ කෙනට පුළුවන්කම ලැබෙනවා. ධර්මාව බෝධය ලබාගන්න. එතුවට පින්වතුන්නේ කායානු පස්සනා සතිපට්ඨානය පිළිබඳව අපි කතා කළක් කෙටියෙන් මේ කායානු පස්සනාව කියන්නේ ශරීරයේ ස්වභාවය පිළිබඳව එක පැත්තකින් ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ මෙනීකිරීම මේ මන තානාපාන සති භාවනාව බොදුහාමුදුරෝ අයානු පස්සනාවට අයත් භාවනාවක්කෙටට පෙන්නවා. අයම්පිකෝ බික්කවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලී කතෝ සන්තෝජේව පනීතෝච ආසේචනකෝච සුකෝච විහාරු උප්පන්නු පන්නේ චපාපක අකුසලේ ධම්මේ ටානසෝ අන්තරධාපේති වපසමේති. මහනනී වඩනාලද. නැවත නැවත පුරුදු කරන ලද මේ ආනාපාන සතිය. ඒක තමන්ට යහපත පිණිස ප්‍රනීතභාවය පිණිස මෙහිරි බව පිණිස හේතුවන කාරණාවක්කටට පෙන්වා. ඒ නිසා ආශ්වාස ප්‍රශ්වාස පිල්ලිබඳ මෙහි කිරීම. ඊල්වන් ඒවගේම තමන්ගේ ඉරියව් පවත්වාගැනීම පිළිබඳව මෙනී කිරීම එගේ ධාතුමනසිකාරය නවසීවතිකය මෙන්න මේවා මිනී කිරීම කායානු පස්සනාව හැටියට හඳුන්නනවා. ඒ හැම එකක්ම තමන්ට ධර්මාවබෝධී පිණිස හේතුවෙනෝ. එතෝට කායානු පස්සන වේදනානු පස්සනා චිත්තානු පස්සනා ධම්මානු පස්සනා කියන මෙන්න මේ සතර සති පට්ඨානය. සිහිය මනාව පිහිටවිය යුතු තැන්වල සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්නේ නම්. තමන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මාවබෝධය ලබා ගැනීම පිණිස එය හේතුවෙනෝ. බුදුරජාණන් වහන්සේ අපට මේ උතුම් ධර්මකාරණ පැහැදිලි කරමින් මතක් කළා යංකොහෝ බික්හෝ සත්තහාරා කරණියන්. ක්ශාසුවන් වහන්සේ නමක් කැටියට ලෝකයා වෙනුවෙන් කළ යුතු යමක් තියෙනවා නම් මංගේ දේ කලාා බුදුහාමුදුර අප සහය පිහිටු විය යුතු තැන්ගැනෙන් ගැනවාසිය නොපිහිටි විය යුතු තැගැන බුදු හාමුදුර අපට දේශනා කළා ආන් ඒ කාරණා පිළිබඳව තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන්න්නං බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපට කරන්නට පුළුවන් වටිනාම පූජෝපහාරය සිද්ධ කරන්නට පුළුවන්කම ලැබෙනෝ. එනිසා අපි කවුරුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයට අනුගතව තමතමන්ගේ ගමන. ආධ්‍යාත්මික වශයෙන් සුවපද්ධාවයට පත්වීම පිණිස යොමුකරවා ගැනීමයි කළ යුතු කාර්ය බවට පත්වෙන්නේ.ඒනිසා මේ සතිපට්ටහාන භාවනාව ප්‍රගුණකිරීම අපට වඩාත් වටිනවා. මේ ලෝකයේ යථාර්ථය තේරුම් ගන්න. ලෝක අපට පෙනෙන්න එක විදිකට ඒ පෙනෙන්න දේ තුළ තිබෙන ඇතුළත කතන්දරය අපට දැකගන්නට පුලුවන්කම ලැබෙන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් මේ සති පට්ටහානය ප්‍රගුණ කිරීමේ. උදාහර නැහැටියට පෙන්නුවන්. පෙරැහැරක් ඈතතියායනොකොට ගිනිබෝල කරකවන කෙනා ගිනි බෝල කරකෝනොකොට ඒ විදිියෙන් ග්‍රහණය කළොත් ඒ කෙනට පෙනන ගිනි වලල් ලක් වගේ. හැබැයි මේ කරකවන එක නවත්තල ඒ යථාර්ථය දකිඩ පුුවන් කෙනාට මනාව පෙනෙනවා මෙතන තිබෙන්නේ ගිනි බෝල දෙකක් හෝ තුනක් වේගෙන් කැරකෙනකොට පෙනෙන්න ස්වභාවයා. ඒ නිසා මේ සම්මුතිය තුළ පෙනෙන්න දේහි ඇතුළත ගැඹුරු ස්වභාවය පරමත්ත ස්භාවය. තේරුන් ගැනීම සඳහා අපි සතිපට්ටහානය ප්‍රගුණ කළ යුතුයි. එනිසා මේ සතර සතිපට්හාානය ප්‍රගුණ කරන්න නිවන පිණිස හේතුවන වටිනා භාවනාවක් ප්‍රගුණ කරන්න මේ උතුම් දම් දෙසුම ඔබට හේතුවාසන වේවා කියලා කෞුරුත් ප්‍රාර්ථනා කරන්න. ආකා සට්ටහාචබුම්මට්හා දේවානාගේ ආමහිද්දිිකා පං්ඥන්තන් අනුමෝදිත්තුවා චිරංග්‍රක්හන්තු සාාසන චිරංරක් හන්තු දේශනං චිරංරක්ක හන්තු තුව සදා අද මේ උතුම් ධර්මානු ශාසනාවේ සෙදෑඇැති දායකත්ව අරගෙන කටයුතු කරන්නේ. ඔස්ට්‍රේලියාවේ සේවේ නියුතු එරංග සමිත් මහත්මාගේ ජනවාරි මාසි හත් වන දිනට යෙදී තිබෙන ජන්ම දිනය නිමිති කොටගෙන එතුමන්ට ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නට සදාදරනීය සංජීවා දිල්හානි මහත්මිය විසින් මේ උතුම් පින්කම සිද්ධ කරනවා. එතුමියකි මූලි කරමුණ එරංග සමිත් මහත්මාට උතුම් ධර්මාවබෝධයත් නිර්වාණසුවයත් සලසාගන්නට මේ උතුම් පින්කම හේතුවේවා කියන පැතුම්ම ඇතිකරගෙන. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා එරංග සමිත් මහත්මාගේ පවුලි සියලු දෙෙනටත්. සංජයේවා දිල්හානි මහත්මියගේ පෞුලේසිලු දෙනාටත් එවගේම ඒ අය නමින් මිය පර්ලෝ සපත්වෙච්ච වර්ග පරම්පරාවේ සියලළුම ඥාත ීහිතයිශයෙන්ටත් ලක්වාසී ලෝකවා සිසිියලු දෙනාටත් එවගේ මොබට නිරතුරුවම දම් දෙසුම් පවතන ෞරුවනීය මහසඟරුවනටත් එවගේම රණවිරූ සුවවිරු රටවිරු යන සිරු දෙනාටත් පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න දෙවිවරුන්ටත් පින් අනුමෝදන් කරන්නට. ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා ඉතිං නම් සඳහන් කළ නොකල නමින් මියගිය සිරුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් කරමු අනුමෝදන්ව සසර්දුකින්න තර වූතුම් නිවැනිී සනසේවා ඒ වගේ මාශිර්වාද ප්‍රාර්ථනා කරනැත් තන්ටත් තුන්ඩුවනි ආශිර්වාදෙන් දෙවියන්ගේ රැකවරණින් සෙද ශාන්ති්‍යාපතවේවා කියලපි මියගිය ඥාතීන්ට දෙවියන්ට පින්ෙමු. එතාාවතාච අම්හෙහි සම්භතම්පഞ සම්පදන් සබ්බිය දේවානු මෝදන්තු සබබ සම්පත්ති සිද්ධියා එතාාවතාච අම්හෙහි සම්භතම්පഞ සම්පදන් සබ්බි දේවානු මෝදන්තු සබබ සම්පත්ති සිද්ධියයාා එත්තාාවතාච අම්හෙහි සම්භතම්ප්ඥ සම්පදන් ස්බි දේවානුමෝදන්තු සබබ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතිේ නංහෝතු සුකිතාහුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතයේ නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේ නංහෝතුෝ සුකිතා හොන්තු ඥාතයෝ මෙසේ රැස්කරගත් සකළ කුසලානි සංසයන්ගේ බලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතුවාසන වේවා කියල සාධකිෙල් නිවන් පතන් ඔහම වඳගන්න. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධාපචයිනෝ චත්තාාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච්ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා යුටුබ් නාලිකාවඔස්සේ ඔබ ඒශ්‍රමණය කළේ ඔස්්‍රේලියාවසේ වේනියුතු එරංග සමිත් මහත්මාගේ ජනවාරි ම සහත් වනදිනට ජිතී තිබෙන්න්නා වූ ජන්ම තිනේසහි කරමින් එතුවන්ට නිදුක් නීරෝගී සුවය සහ මෙම ධර්මදානමය කුසලයේ අනුභාවේ බලයෙන් උතුම් ධර්මාාවබෝධය පිසත් නිර්වාණසය පිනිසත් ඒතුවාස්සනාවේවා යන සගප්‍රාර්ථනාවෙන්යුතු සිදුකරනු ලබ ධර්මදානමේ පින්කමයි. එවෙනුවෙන් පින් බර දායකත්වයගෙන කටයුතු කළේ ජෝර්ධානය සේවේනිියුතු සදාතරනීය සංජීවා දිල්හනී මහත්මයයි. එතුමියටත් සිදුකලා වූ ධර්මදානවේ කුසලේ ආනුභාවේ බලයෙන් එතුමිය ඇතුළු පවුලෙ සීලොම දෙෙනට නිදුක් නීරෝගීසය උදාාවේවායි සාද සිති . ්‍රර්ථ කරම දහම්මසුව ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි විදෙස්කතව සිටින ඔබටක් ඔබේ ජංවතිනය වෙඩුවෙන් ඔබෙන් වෙන් වූ නැෑහිත මිතුරන් වඩුවෙන් පුුණ ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකා වෝස්සේ දයිකත්තු ධර්මදේශනා ප්‍රචරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩිින්දුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාන්ගේට ඩින්තුුවඇ හැයි එකයි අටයි. පනස් හටයි පනස්හටයි දහතුන දුරකතනාගේේට දහම්මැසූබ සැමට තිෙරුබන් සරණයි. බිදුුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුන. බින්දුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුන වස්සාන ධර්ම දේශනා. දින්නපතා නවත්තුමු ධර්ම දේශන අශ්‍රමණය කිරීමට වස්සානු ධර්ම දේශනා අපගේ YouTubeුප් නෑලිකා වූ දැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.